strengthening communicative English. Communication එක තමයි මොන භාෂාවෙන් වුණත් වෙන්නේ. දැන් ප්‍රශ්න දෙන්නේ අපි තාක්ෂණයත් එක්ක ඉදිරියට යනකොට අපේ මෞබසින් විතරක් කරන්න අමාරුයි. ඉතින් ඒ නිසා තාක්ෂණය යොදා ගන්න සිදු වෙනවා. තාක්ෂණය යොදා ගන්නකොට අපිට ජාත්‍යන්තර භාෂාවක් හැටියට බහුලව භාවිත වෙන ඉංග්‍රීසි භාෂාව යොදා ගන්න වෙනවා. ඉතින් ඒ සඳහා අපි අවුරුදු 3 4 වැනි වයස්වල ඉඳලම මේ හුරුව භාවිතා කිරීම අපි පුරුදු කළේ නැත්නම් විශාල පරතරයක් සමාජ පරතරයක් වෙනවා දැන්ටත් ඇවිල්ලා තින්නේ ඉදිරියේදී මේ පරතරය තව වැඩි වෙනවා මම හිතන්නේ උතුරුමැද පළාත ඉස්සෙල්ලා මේ වැඩමුළුට ගෙන්න ඕනේ හොඳයි මොකද අපිට අවශ්‍ය වෙන්නේ උතුරුමැද පළාතේ දරුවන් හැමදාම කුඹුරේ තියන්න නෙමෙයි දැන් ඒකන වෙලා තින්නේ දැන් දේශපාලඥයෝ ඉතිහාස ඉඳලම කලේ ඒ පැතිවලයි ඒවෙම තියාගත්තා වරප්‍රසාද ලත් කොටසක් විතරක් ඉංග්‍රීසි භාෂාව සහ තාක්ෂණය මේකත් එක්ක ඉතා වේගෙන් ඉදිරියට යනවා දැන් අතුර අපේ ළමයි කොහෙද යන්නේ ප්‍රශ්න තියෙනවා අතුර ඉදිරියේ බිහිවන වෘතීන් රැකියා මේ ඔක්කොම එක්තරා පිරිසකට පමණක් සීමා වෙනවා එතකොට අරගල නිමක් වෙන එකක් නැහැ හැමදාම අරගල කර කර ඉන්න වෙයි ප්‍රශ්න ඉතින් ඒක නිසා අපි දැන් කණ්ණංගර මැතිතුමා නිදහස් අධ්‍යාපනය හඳුන්වා දෙනකොට ඒක ඉතාම හොඳ සැලැස්මක් තිබ්බා ඒ වෙලාවේ ඒ සැලැස්මක් එක්ක තමයි ගියේ සැලැස්ම යටතේ එතුමා ප්‍රාථමික පාසල් 6 වෙනි ශ්‍රේණිය ඉඳලා ද්විභාෂා අධ්‍යාපනය ඊළඟට මධ්‍ය විද්‍යාල 54ක් හැදුවා ඒ 54 ඔස්සේ ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා දුන්නා ඊළඟට විෂය ධාරාවන් ටික ලබා දුන්නා ඉතින් එහෙම තමයි මේක වෙනස් වෙන්න පටන් ගත්තේ නමුත් දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඒක ඒ ආකාරයෙන් ඉදිරියට ගියේ නැහැ අද අපි දකින ලෝකයේ තිබෙන රැකියා වෘත්තීන් බොහොමයක් 2030 වෙනකොට නැහැ පේන්නේ තියෙනවා තිබුණට තාක්ෂණය යොදාගෙන කරන්නේ එතකොට දැන් අපි එකට සූදානම් මෙතෙන්දී අපි ආරම්භ කළේ මේ හැම එකකටම වැදගත් වෙන මේ කමියුනිකේෂන් කියන එක. දැන් මේ පළාත් නමෙම මේ ට්‍රේනර්ස්ලා ට්‍රේන් කරන වැඩපිළිවෙල අවසන් වෙනකොට දෙසැම්බර් 21 වෙනවා මම. ඒතර අපි 450කට ආසන්න සංඛ්‍යාවක් ට්‍රේනර්ස්ලා ට්‍රේන් කරලා ඉවර වෙනවා. ඒ අතරතුර වර්ක් බුක්ස් හදන ඒවා ඒවා නිර්මාණය කරන ඒවා එහෙන් යනවා ප්‍රින්ට් කරන. ඒතර අපි මේක ආරම්භ වෙන්නේ 2023 පළවෙනි වාරේ. 2023 පළවෙනි වාරේ එන්නේ මාර්තු 23 අවසන් වෙනවනේ තර්ඩ් ටර්ම් එක. ඊට පස්සේ දින කිහිපයක් දීලා ආයි පටන් ගන්නවා. මේ ඒ ලෙවල් පහු කරන්න වෙච්ච කාරණේ මේ ඔක්කොමත් එක්ක. ඒතරම් මාස 3කට වැඩි කාලයක් තිනවා. ප්‍රාථමික ගුරුවරුන් 13000ක් ට්‍රේන් කරන්න තියෙනවා. ඒතරම් මෙතනින් දෙන පණිවිඩයත් එක්ක එතෙන්ට ගිහිල්ලා ඔබගේ තිබෙන බලපුරුද්ද අත්දැකීම දැන් මේ දෙන එකට කොටු වෙන්න ඕනේ නැහැ. ඒක ඔබතුමලා දන්නවා. අපි නීතිඥ වැඩිට उपाधि गण नीति विद्यालय करें उत्साही कर हिम कर नड़पड़े ये प्रायोग तत्व नापे अडप्ट नोड़ अडगह अडगह कर उपसी नाम वृत्ति क्योंवर अखिया वूर्ति क्यों वूर्ति के प्रधान लक्षण है धनमय आवात्कालीन कर गुरु वृत्ति दंग गुरु वृत्ति के अदर පරණ නෙවෙයි බොහෙලට අලුතෙන් එන අය දැන් අපි ඒ සඳහා දැන් පීටර් සියල්ලම එකතු කරලා අපි විශ්වවිද්‍යාලයක් හදනවා. ඉතින් මේ අපි මතක තියාගන්න ඕනේ මේ අපේ මානව සම්පත. අපේ අධ්‍යක්ෂකවරු, විදුහල්පතිවරු, ගුරුවරු, උපදේශකවරු මේ මානව සම්පත අපි ඉන්න තැනට ගෙනල්ලා ඕනේ ඉස්සෙල්ලා. ඒගොල්ලෝ හරහා නේ අනිත් අය ගේන්න පුළුවන්. ඒගොල්ලෝ ඇතර නෝගෙනව අතෙන්ට එන්න බෑ. දැන් මම මේක දකින්නේ මම මේ ලෝකේ ගියහම සමහරවිට මට දුක හිතෙනවා. අපි ඉන්න තැන බැලුවාම ඉංග්‍රීසි භාෂාව පිළිබඳව භාවිතෙන් ආරම්භ කළා පෙර පාසල ඉඳලා මේක එනකොට ග්‍රේඩ් 5 වෙනකොට ළමයි ටික අගේට ලැජ්ජා බයක් නැතුව උතන්නේ තින්නේ ඔය බය කරනවා ලැජ්ජ කරන මේ ජාත්‍යන්තර සමුළුවන්ට අපි ගියාම ඒ සමහර රටවල් අය ග්‍රැම ගණන් ගන්නෙම නැහැ මොනවත් නැහැ සමහරට ඇක්ටිව් පැසිව් වොයිස් දෙකක් නැහැ මොනවත් නැහැ තමන්ගේ අදහස sannivedanaya කිරීම තමයි භාෂා මාධ්‍යයකට භාවිතා කරන්නේ ඉතින් ඒක නිසා මේ තේන ඔව් මත ඔක්කොම අයින් කරන්න ඕනේ අයින් කළා හිටන් ඔතන ඊට පස්සේ ළමයි ටික හරියට හැදෙයි ඒගොල්ලෝ ග්‍රේඩ් 5 6 එනකොට ග්‍රැමර් ටිකත් හදාගෙන ওই ටික කරගෙන ඔක්කොම ওই විදියට ඒවි ඒකයි වෙලා අපි අධ්‍යාපන ප්‍රතිසංස්කරණය එක පැත්තකින් යනවා ඒකේ තව එක පියවරක් හැට අපි ළමන අවුරුද්දේ පළවෙනි ටර්ම් එකේ ඉඳලා පළවෙනි ශ්‍රේණියෙන් අපි ආරම්භ කරනවා ඉංග්‍රීසි භාෂාව භාවිතයෙන් පන්ති කාමරයේ ක්‍රියාත්මක කරන්න
එවගේම ක්‍රියාකාරකම් පදනම් කරගෙන ඇක්ටිවිටි බේස් එතකොට මේක කොළඹට නේද නගරයට සීමා වෙන්නේ නැහැ ඉතින් ඒක නිසා අපි මේ ගමට පවා මේක යන්න ඕනේ එතකොට ප්‍රාථමික ගුරුවරු 13000ක් අපි ලබන අවුරුද්දේ මාර්තු අග වෙන්න කලින් මෙතුමල්ලා මෙතුමියන්ලා හරහා පුහුණු කළා ඒවා අපි පුහුණු අඛණ්ඩව යන ගමන් අපි මේ වැඩසටහන අපි ආරම්භ කරනවා හඳුන්වා දෙනවා අපි බලාපොරොත්තු වෙනවා පෙරපාසල් අවධියටත් ගැළපෙන ආකාරයට මේක ලබා දෙන්න. එතකොට අපිට ભેදයකින් තොරව නේද? සමාජයේ ભેදයකින් තොරව අර ඉස්සර යුනිවර්සිටි තුනේ කඩ දානවයි කියලා කිව්වනේ. කියලා තමයි කතා කරන්න යවත් ආපස්සට ඇවිල්ලා. ඒගොල්ලෝ තමයි පාර දිගේ රස පෙළපාලි ගිහින් ගිහින් ඉන්නේ. රසාව කෑගෙන විදියන්නේ. ඒකයි වෙලා තියෙන්නේ. ඉතින් අපි අඩුම ගන්න තව අවුරුදු 13කින් පාසලෙන් එළියට යන දරුවව හරි එහෙම නොවෙන්න අපි හදන්න ඕනේ. නිසා අපි මේ කරන ක්‍රියාදාමයන් මේ හෙට ප්‍රතිඵල ගන්න නෙමෙයි. නමුත් ක්‍රමානුකූලව මේකේ ප්‍රතිඵල එන්න පුළුවන් මේ අඛණ්ඩ විදිහට ගෙනියන්න ඕනේ. තව වර්ධනය කරන්න පුළුවන් තාක්ෂණයත් අපි හැකි පමණ යොදා ගැනීම සඳහා කටයුතු කරනවා. අපි සෑම කලාපයකටම තීන සියාසි සෙන්ටර්ස් ටික ස්ට්‍රෙන්තන් කරනවා. කළා IT සම්බන්ධ උපාධාරින් තව පිරිසක් එකට දානවා. දාලා සෑම ගුරුවරයෙක්ම තොරතුරු තාක්ෂණයට තිබෙන ප්‍රවේශය අපි සකස් කරනවා. කොහොම හදයක් නෙමෙයි. ඒ ටික සකස් කරගත්තාම මම හිතන්නේ තාක්ෂණයේ පදනම් කරගෙන අපිට මේ අධ්‍යාපනය ඉස්සරහට යන්න පුළුවන්.